මේ ඇත්තමයි මං කියන්නේ. සත්තයි. ඔය වගේ කී දෙනෙක් අපේ ජීවිතේ අපිට පොරොන්දු වෙලා ඇද්ද? පහ වසරේ යාළු වගේ ඉඳන් අපි වදින්න ඉන්න එක්කෙනා වෙනකන් ඒක ඇවිල්ලා තියෙනව නේද? ඒ වගේ තමයි අපේ මුළු ජීවිතේ පුරාම අපිට ඕන තරම් මිනිස්සු පොරොන්දු දීලා තියෙනවා. ඒ පොරොන්දු දීලා වගේම ඒවා කඩ කරලා තියෙනවා. ඉතින් අපි කොහොමද අපි කවදාවත් දැකලා නැති එක පාටම අපේ අනාගතේ අපි වෙනුවෙන් හිතනවා කියලා අපි වෙනුවෙන් ප්ලෑන් හදන් අපිට පොරොන්දු දෙන අය විශ්වාස කරන්නේ? ඒ පොරොන්දු අපිට ගැළපෙනවද? ඒ පොරොන්දු ඇත්තටම අපිට අවශ්‍ය දේවල්ද? පාම් භාගයකට, වත් පාසලයකට අපේ මුළු ජීවිතේම අපි කැප කරන්න සූදානම්ද? ඒවද අපි හොයන පොරොන්දු? දැන් මේ පොරොන්දු ඉල්ලන අය, මේ පොරොන්දු දෙන අය අපිට විශ්වාස කරන්න පුළුවන්. පොරොන්දුවක් කියන්නේ විශ්වාසය මත ගොඩනැගෙන දෙයක්. ඒක දෙපැත්තරම් වෙන්න ඕනේ. එයා දෙන පොරොන්දුව අපි විශ්වාස කරන්නත් ඕනේ. එයා එයාගේ පොරොන්දුව විශ්වාස කරන්නත් ඕනේ. මේ මොහොතේ හැමෝම අපිට පොරොන්දු දෙනවා. අපි කවදාවත් දැකලා නැති මිනිස්සුත් අපිට පොරොන්දු දෙනවා. දැකලා තියෙන මිනිස්සුත් හිතන්නේ පොරොන්දු දෙනවා. මේ ජීවිතේ පුරාම එහෙමයි. පොරොන්දුවකට වටිනාකමක් දෙන්නේ අපි. අපි ඒකට කරන කැපවීම, අපි ඒකට දෙන විශ්වාසය, අපි ඒකට මහන්සි වෙන ප්‍රමාණයන් තමයි මේ පොරොන්දු වටිනාකම වටිනේ. බත් පාසලයකට, ගෑස් එකකට අපේ ජීවිතේ පොරොන්දුවක් හැටියට අපි විශ්වාස ගන්න අරගයි. මොකද මේ පොරොන්දුව එක වේලකින් වෙනස් වෙන පොරොන්දුවක් නෙමෙයි. අවුරුදු පහක් කියන්නේ අපේ ජීවිතෙන් ලොකු කාලයක්. ඒ නිසා මේ පාර පොරොන්දු දෙන අය එනකොට අතීතයේ ඉඳන් රැවටිච්ච මේ පොරොන්දු ක්‍රමයට මේ පාරවත් අපි රැවටෙන්නේ නැතුව පොඩ්ඩක් මේක තවත් හොයලා බලමු. මොනවාද මේ පොරොන්දු? ඇයි මේ දෙන්නේ? කවුද දෙන්නේ? මේව කරන්න පුළුවන්ද? මේවද අපිට ඕනේ? ওই ප්‍රශ්න අපි අපෙන් මහමු. රටක් හැටියට අපි අපිට පොරොන්දුවක් ඉමු. මේ පාරවත් රැවටෙන්නේ නැහැ කියලා.